නැවතත් දර්ශන තලයේ තියෙන සෙලුම් දෙවිමක ගැනීමට ඊ කමාන්ඩ් එක භාවිතා කොට ඕල් යනුවෙන් ටයිප් කරගන්න. දැන් නැවතත් මගේ මේ දර්ශන තලයේ පිරිසිදු වෙනවා. ඊළඟට මට අවශ්‍යයි රිකාඩ් දෙකක් ස්පර්ශ වෙමින් යන අප දන්නා අරය දුන් අරය සහිත වෘත්තයක් නිර්මාණය කර ගැනීම සඳහා ඒ සඳහා මම පෙර පරිදිම ලයින් දෙයක් භාවිතා කොට කෝණේ මේ හැඩේ නිර්මාණය කරගත්තා. දැන් මට අවශ්‍ය මේ ලයින් දෙක ස්පර්ශ වෙලා මොදන්න අරකින් යුතු බුද්ධයක් නිර්මාණය කර ගැනීමට ඒ සඳහා ඩ්‍රෝ සර්කල් ටැන් ටැන් රෙඩිස් කියන වෘත්තය අනුව පළමුව ස්පර්ශකයක් මේ රේඛාවට අඳින ස්පර්ශකයක් ලකුණු කරගත්තා. ඊළඟට මට අවශ්‍ය වෙනවා මා නිර්මාණය කරගන්නා වෘත්තේ අරේ සඳහන් කිරීමට මං එය අඟල් තුනක් ලෙස සටහන් කර ඉදි කරනවා. දෙවන මේ ආකාර වෘත්තයක් මට ලබා දෙනවා. මෙහිදී මේ රේඛාවේදී ස්පර්ශ වෙමින් මේ රේඛාවටත් ස්පර්ශ වෙමින් අරය අඟල් තුනක් වෘත්තයක් නිර්මාණය වී තිබෙන ආකාරය අපට දිස්සෙනවා.